ස් ොහක් නෙමයි හතලයි සටක් තියෙනවකින කතාව මොහක්ද. මං පැහැදිලි කරන්න ඔයාලා දන්නවා ටෙන්සස් දොළහක් තියෙන බව ප්‍රසන්ටස් හතරයි පාස්ටන්ස් හතරයි ෆියජටන්ස් හතරයි හැබැ එ මේ ආකාර හතරෙම පොසිියව නිගව. සහ නෙගටව් කෂන් කියලා අපිට බෙදන්න පුළුවන්. උදාහරණෑක් විදියටට සිිම්පල් ප්‍රසන්ටන්ස්ුවල පසිටව් නෙගටව් කන් සහ නගටව් කේෂන් කියලා ආකාර හතරක් බෙදන්න පුළුවන්. මේ වගේ ටන්සස් දොළ හටම මෙවිදිර අපි ආකාර හතරෙන් කතා කල හම ටෙන්සස් වර්ග හතලස් අටක් විදිහයට අපිට කතා කරන්න පුළුවන්. මම අද වීඩියෝෙන් කතා කරන්නේ සිම්පල් ප්‍රසන්ටන්ස්වල පොසිටිව් ආකාරය ගැන එක වීඩියෝකින් කතාගරන්නේඒ ආකාරයක් ගැන විතරයි හැබයි ම ඉක්මට මේ වඩියෝ සියස් එක වීඩියෝටි ඉරන්න ලාපොත්තුනවා ඔයාලට මේ වීඩියෝ හතලි සටම් බැලුව හම ඉතාමත්ම කලිය විදිහට ටන්සස් ටික බලාගන්න පුළුවන් මේ ආකාර හතරෙන්ම යෙදෙන විදිහට අදම වඩියෝ එකෙන් කතා කනන්න කොහොමද සිම්පල් ප්‍රසන්ටස් පොසිටියූ හදන්න කියලා ඒ වගේම ඒකට අදාළ එක්සම්පල් විශාල ප්‍රමාණයක් කතා කරන්න බලාපොරොත්තින නිසා වීඩියුව එකත්තෙකකිවරග රැඳී ඉන්න මම ඉල්ලීම කනවා අද වීඩ එක ලන්නකාලින් සිිම්පල් ප්‍රසන්් ටෙන්ස්වල භාවිතයගෙනම වීඩියගක් කලාා මීටකලින්. ඒක බලල එන්න මොකද ගොඩක් වැදගත්වයි අද අපි කතා කරන්න ටන්සේ හදන හැටි භාවිතන හැටින්නේ මේ ඔල්තකොට වීඩියෝ දෙකෙකට හොඳ්‍රම තේරුම්ගන්න පුළුවන් අපි නං යම වීඩෝ එකකට. මුලින්ම බලන්න මේේ ටන්ෙක හදනකොට ප්‍රසන්ටන්ස් හදනකොට අපි කතා කරන්න අයිවූ දේ හිීෂීඉට කියන මේේ ප්‍රෝනවුන් එක් නැත්තමයි සබ්ජෙට්ක් ර්් එක තමයි ටන්ස එක හදනකොට මූලික වශයෙන් වෙනස් වෙන්නන්නේ සිම්පල් ප්‍රසන්ටන්සුරදියෝගොල්ලු පටලවගන්න එපා ඇමසා එන්න නැහැ. ඇසාන්න ප්‍රසන් කට නිියවස් ටේන්ස එකේද ඊ ලංට ඒක කතාගන්නවා සිම්පල් ප්‍රසන්ටන්ස්ල්දී යිවුදේ නැත්තං ඕනෑම ල. සබ්ච් එකක් එක බහු වචනයක් එක්ක පාවිච්චුවයන්නේ බේස්වර් එක වර් එකේ මුල් ස්වරූපය මුල් ස්වරූපයෙන් තමයි ලූරල් ස්භාවයෙන් තියනෙ එකැන ඕනම් වර්් එකක් ගත්තොත් වර් එකට කිසිම එස් එකක්වත් ඊස් එකත් වර්බ් එක වෙනස් කරලා නැත්තං පස්ටෙන්ෝ පියචටස් කරලාන්න නැත්තං වර්බ් එක තියෙන්නේ බේ ස්වභාවෙන් එක නිසාම මේ අයිවද ඒවගේම ඕනම පලරල් එකක් එක් අපි වර්් එක බේ ස්භාව තමයි. තා කරන්නේ අදමම උදාහරණ විශාල ප්‍රමාණයක් කතා කරන්න සූදානම්ගල තියෙනවා ඊළඟ ස්ලයිඩ් වලල්දදි එනිසා විඩ ගත්ත එක දිගටම ඇද ඉන්නි උදාහරණ වදි මේක තවදුරටත් පහැදිලි කරගමු. ඒවගේම ීඊ ඒවගේම ඕනම සිංගියවල සබ්ජෙට් එකක් එක්ක. තන්නේ සබ්ජෙට් එකක් එක්ක අපි වර් එක වෙනස් කිරීමකට භාචනය කරනොවර් එක සිංගියුල කරගන්න ඕනේ වර්බබගේ මුල්සරූපය තියෙන්නේ ්ලරල් වල ඉන්නේ පුළරල්ලින් තියනකොට අපි ලළරල් පාවිච්චි කරන්න බැහැ සිංෝල කරගන්න ොන මොකද හ ඒවගේම ඕනම සිංගුල සබ්ජෙට් එකක් සිංගියුල විදිහර යෙන්නේෙ තන එකක් විදිහට තියෙන්නේ. ඉතින්ි වර්බ් එකත්. හනි එකක් විදිහයට තමයි පාවිච්චි කරන්න ඕන එක නිසා අපි වර්බ් එක වෙනස් කරගන්න මූලික වශෙන් වර්් එකටඒ එකතු කරගන්න එක තමයි කරන්න හැබැ එස් විතරක් නෙමේ E අ වගේ පදත් මෙතැන්ට එකතුන අපි ඒක උදාහරණ වලදි කතා කරමු ඒ යාලට ඉදිරියේදී ඉග ගන්න ලැබෙයි. අපි දැම් උදාහරණ බලමු මං මුොලින්ම අයි කියන පදයක්ත් එෙක්ක. මංම කියන පදයක්ත් එක්ක කොහොමද ස්සිම්පල් ප්‍රසන්ටන්ස් වලදී යෙදෙන්නේ කියලා උදාහරණවලින් කතා කන්නවා. අයි මේ youtube වඩියෝස් එරිඩේ ඔොට දන්නවා සිම්පල් ප්‍රසන්ටන්ස් පාවිච්චි කරන්න එදිනදා කරන ක්‍රියාකාරකම් කැන කතා කරන්න එතකොට අපි වැඩි වශයෙන් මේ එදිනිදා ජීවිතය තියෙන දේවල්තමයි ප්‍රසන්ටන්ස් එකක් කතා කරන්නේ. අයි මේ මම හදනවමන්ද ඔගොල බලන්න වර්බ්බ එක කිසිම වෙනසක් වෙලා නැහ සිම්පල් ප්‍රසන්ටන්ස් නිසා මම YouTube වඩියෝස් හමදාම හදනව කියලා කියන්නේ ඔවිදිහයට. අයිEහෙල්ිෆස් මම හෙල් දිිෆුස් නැත්තන් අපි සෞඛ්‍යාරක්ෂිත ආහාරවර්ද හා ගන්නවා එතන්දි තෝගොල බලන්න වර්බ් එක වෙනස් වෙලා නැ වර්් එකේ මුල්ස්වරූපේ මයි තියෙන්නේ ඊළංඟුදාහන බලන්න අයි ඩි නිව ඉං Englishි් ලෙසන් රිේ. මම අලුත් ඉංග්‍රීසිි පාඩම් හැමදාම අධ්‍යනය කරනවා ස්ටඩි කියනක වෙනස් වෙලා නෑ මොකදයි කියන පදයක්ත් එක්ක නිසා. අයිලේ ක්‍රිකට එරි සන්ඩේ. මම හැම ඉරි දකම ක්‍රිකට් පලේ කරන්නවා. අයි පලේ ්‍රකට් එරි සන්ඩේ මෙතැදිත් ලේ කියන පදය වෙනස් වෙලා. වර් එක වෙනස් වෙලා නැහැ. අ Watch movies everyවි මම හැම හවසකම ෆිල්ම්ස් බල්නොමකත් නිතිපතාාවෙන ක්‍රියාවලියක් අපි දැම්බලම Vී එ අපි කියන පදයක්ත්යක කොහොමද සිම්පල් ප්‍රසන්ටෙන්න්ස් පාවිච්චි වෙන්නේ කියලා මෙතැන්දි අපි වර්බ එක වෙනස් කරන්න නැහැ මුල්ස්වරූපයම තමයි තියන්නේ Vහප peopleරිේ අපි හැමදාම මිනිස්සුන්ට උදව් කරනවා. V2X every other day අපි දවසක් කැර දවසක් exerciseයිස් නත ව්‍යායාම කටයුතු කන්නවා V of goෝ to the temple අපි සාමාන්‍ය නැතන් නිතරම පන්සල් යනවා V some Playේ with our friends අපි සමහර වෙලාවට චෙස් Playේ කරන්නා චෙසෙල්ලම් කරන්නවා අපේ යාළුවොත් එක්ක V clean our rooms every Saturday අපි අපේ කාමර සුද්ධ කරගන්නවා හැම සෙන සුරාධාවකම ඊළඟට බලන්න Uු කියන පදය යුකිෙන ප්‍රෝනවුන් එක මෙතෙන්දි තේරුම් දෙකක් කෙනවා. ඔබ කියන්නත් පාවිච්චි කරනවා ඔබලා කියන්නත් යු පාවිච්චි කරනවා. මෙතැදිත් වර්බ එක කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. යු කියන පදයක්ත් එක්ක වර්් එක ඒ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. Uල songsෝස්රි. ඔයා හැමදාමසිින්දුවහනවා. You Cook dinner every ඔයා හැමදාම රාත්‍රී ආහාරය සූදානම් කරනවා. You some go to the church. ඔයා සමහර වෙලාවට පල්ලියට යනවා. You often discuss with your teachers ඔයා නිතරම ඔයාගේ ගුරුවරුන් එක්ක සාකච්ඡා කරනවා. You live Winළmboෝ ඔයා කොළඹ තමයි ජීවත් වන්නේ. දේ කියන්නේ ඔවුන් කියන තේරුම. දේ කියන පදයක් එක්කත් වෙන ශ්‍රීමක් වෙන්නෙ නැහැ. මෙතන දේ කියන පදය වෙනුවට අපිට ඕ නෑම බහුවචචන පදයක් පාවිච්චි කරන්න පුළන්මං උදාහරණවල අරගැන තියෙන විදිහට. දේ කලීඉ the garden every Sunday. ඒ ඔොල්ලො වත්ත සුද්ධ කරනවා හැම ඉරිධාවකම. ප ල්ද country්‍රී දේශ පාලානයෝ විසින් රට්ට දියුණු කරනු ලබනවා ්‍රිකට් ලර් ප एරි क्ිකට් ලයersස් क्रिකට ්‍රඩකයෝ හැමදාම පුහුණු ීම් කටයුතුවල නිරත වෙනවා. Tच इම්पोर् लेසන් මෙතන Tचර්ස් කියන්නේ බහुවා චනපාදයක් ඒක නිසා वहර්බග වෙනස්ව වෙන්න නැහැ ගුරුවරු අපිට වැදගත් ලलेසන් නැත වැදගත් පාඩ උගන් වනු ලබනවා. පේරන්ස් ලව්දයාචිල්රන් දෙමව්පියෝයා එයාලාගේ ළමයින්ට ආදරෙයි. ඔවුගේ ළමයින්ට ආදරෙයි. දැන් තමයි කතන්දරේ වෙනස් වෙන්නේ. හී කියන පදයක්ත් එෙක් නැතන් ඔහු කියන පදයක්ත් එෙක්ක අපි වර්් එක වෙනස් කරන්න ඕනේ වර්බ් එකකට මූලික වශයෙන් එස්ස එකතු කරන්න ඕනේ. මම කිව්වා එස්විතරක් නෙමෙයි තව Eඊ.ස් වගේ පද එකතු වෙන්න පුළුවන් ඒක වර්බ් එක අනුව තමයි සිද්ධ වෙන්නේ. අපි බලමු උදාහරණ. ක් ට මොනො ස්ට කියන ස්ටචස් කියන ප්‍රතිමා නිර්මාණය කරනවා ඔහු ප්‍රතිමා නිර්මාණය කරනවා සමන් පලේස් කොම්ටර් ගේස් එරිඩේ සමන් හැමදාම පරිගණක ක්‍රීඩාවල නිර්ත වෙනවා ද පරින්සිිබල් ස්පීක්ස් toද Studioස් විදුහල් පතිතුමා ශිෂ්‍යන්ට කතා කරනවා දර්ශන රයිස් බ්ලොගස් දර්ශන බොගස් ලියනවා ගො දන්ව අන්තර්චාල ලියන ලිවල් තමයි අපි බ්ලොග් එකක් කියලා කියන්නේ. සුනිමල් Wos, His Clo every Sunday. සුනිමල් විසින් හැම ඉරිදකම එයාගේ ඇඳුම් හෝදගන්නවා. Sheී කියන්නේ ඇය කියන එක ඒ වගේම ඕනෑම කාන්තා චරිතයක් අපිට sheී කියලා හඳුන්වන්න පුළුවන්. She ්‍රවදකා වලට පේන වැතිදි ඩ්‍රයිවස් කියන එකටත් ස් එකතු වෙලා තිේරාමමුකද ශී කියන පදයත්තෙක් අපි ව එක සිියල කරන්න ඕනේ. My mother cookක් Riරි. මගේ අම්ම විසින් හැමදාම බත් උයනවා. නිමාලි වෝtersස් the plants every evening. නිමාලි හැමදාම ගස්වලට වතුරදානව නැත්තං හැම හවසකම ගස්වලට වතුරදාානවා. මිසිස් පෙරේර ලව her jobෝ. මිසිස් පෙරේර එයාගේ jobබ් එකට ගොඩාක් ආදරේ නැත්ලන් ගොඩාක් කැමතියි. " My Si Sing Songs! මගේ සහෝදරීිය සිින්දු කියනවා. න්තිම පදය තමයි ඉට කියන පදය ඉට කියන්න අපි සතකුටත් ඉට කියන්න පාවිච්චි කරවා මොකක් හරි දෙයකටත් අපි ඉට කියන්න පාවිච්චි කරන්නවා. ඉට රේන්ස් කිය ඉන්ඩිසෙම්බර් මෙහෙට දෙසැම්බර් මාසිට තමයි වහින්නේ. මෙතන ඉට කියන්නේ වැස්තට අප ෙමුණට වැස්ස කියලා පාවිච්චි කරන්නේ ැහැ ට කියන පද ඒක කෙලම තෙි පවිච්චිරන්න නැහැ. වහිනවා කියන පදේ තමයි මතිේ දි ගන්නේ මෙහෙට වහිනවා දෙසැම්බර් මාසදී. ද ඩෝග බාගස් තු ද ස්. ඉස්ට්‍රෙන්ජර්ස් කියලා කියන්නේ අලුත් අය නැත්තම් අමුතු අය. අපි අලුතෙන් දකින කෙනෙක් අපි කලින් දෙකල නැති කෙනෙට තමයි ස්ට්‍රේන්ච කියලා කියන්නේ බල්ලු කලින් දෙකල නැති නොහුරු කෙනෙක්ට පුරනවා. ද කැඩ් රෙන්ංස් මිල්ක් පූස කිරීබොනවා. ද කම්පියටර් වර්ක්ස් වෙරිවල් පරිගණක හොඳින් ක්‍රියා කරනවා. පරිගණකය හොඳින් වැඩ කරනවා. Theබෙල්මක් හිජ සන් බෙල් එක ලොක්කු ශබ් දෙයක් නිකුත් කරනවා. බෙල්මේක්හ soundන්. ඔයිතර තමයි සිම්පල් ප්‍රසන් ටන්ස්ුවල පොසිටව භාවිතය අපි අවසන් කරන්නේ. ඊළඟ වීඩියෝ එකකෙන් මම අරං එෙනවා සිම්පල් ප්‍රසන් ටෙන්ස්ල නෙගටව් භාවිතය. එකනිසා චනල්ල එක සබස්ක්‍රයිප් කලලා බෙල්ලායි කන්නෙ කලික් කරලා තියාගන්න ඊළඟ විඩුවගත් අනිවාරයෙන්ම බලන්න එහෙනම් අලුත් වීඩියෝකින් එකතුවෙමු හැමෝටම ගුඩලලාත් හැමෝටම ගුඩ් ායි